ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය කියන්නේ ක්‍රීඩා ලෝකයේ අති දක්ෂ ක්‍රීඩකයන් රැසක් හඳුන්වා දුන් තෝතැන්නක් කිවහොත් නිවැරදි. ඉතාම කෙටි කාලයකින් ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ තම නම ඉහළින්ම සටහන් කරගත් ක්‍රිකට් තරුව. වාර්තා පිට වාර්තා අලුත් කරමින් ස්වකීය ප්‍රතිහරමය තම දිවිය හැරෝම් ලක්ෂ්‍ය කරගත් ඔහු ඉන්දියානු ලකුණු යන්ත්‍රය නැත්නම් කිං කෝලි නමින් අප කවුරුත් හඳුනන එක්දින ක්‍රිකට් පිටියේ අසහාය ප්‍රතිකරුවා විරාට් කෝලි. කුඩා කල පටන්ම ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි දැක්වූ අප්‍රමාණ ඇල්ම සහ දක්ෂතාවය නිසාම ඔහු අවුරුදු 18 ඉන්දියාවේ ප්‍රමුඛතම සිවුදින දේශීය ක්‍රිකට් තරගාවලිය වන රංජි කුසලානය නියෝජනය කිරීමට සමත් වෙනවා. 2008 වසරේදී යෝන් ලෝක කුසලානයට නායකත්වය දෙමින් එම තරගයේ ඉන්දියාව ලෝක ශූරයන් බවට පත් කිරීමට දැක් වූ දායකත්වය ඔහුගේ ජීවිතයේ හැරෝම් ලක්ෂ්‍ය වෙනවා. එම වසරේදීම පැවතුණු ඔහුගේ පළමු ජාත්‍යන්තර තරගයේ ශ්‍රී ලංකාවට එරෙහිව මුහුණ දෙන ඔහු සිය සිවුවන එක්දින තරගයේදී පළමු ශතකය වාර්තා කරනවා. පිටපිට වාර්තා අලුත් කරමින් තව තවත් පරිණතභාවයට පත්වන ඔහු ප්‍රතිවාදී පන්දු යවන්නන් අසරණ කරමින් දක්වන අකනා පිටිහරඹය සහ පීඩනයකින් තොරව ලකුණු හොබා යෑමේ ගුණය ලෝපුරා ක්‍රීඩාලෝලින් තම වසඟයට නතු කරගන්නවා. අද වන විට ඉන්දියානු පිලේ නිත්‍ය නායක වන විරාට් කෝලි නැත්නම් කිං කෝලි තැබූ විශිෂ්ට වාර්තා කිහිපයක් පිළිබඳව මෙම වීඩියෝ එකේ මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ගැන දැනගන්න මේ වීඩියෝ එකේ අවසානයේත් එක් රැඳිලා ඉන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. එක් දින තරග පිටියේ වසරකදී ලකුණු 16 සීමා වේගයෙන්ම පසු කළ ක්‍රීඩකයා. මින් පෙර මෙම වාර්තාවට හිමිකම් කිව්වේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක හෂීම් මම්ලා විසින්. ඉනිම 17 ලකුණු 16 සීමාව හඹා යමින් විරාට් කෝලි 2018 එම වාර්තාව අලුත් කරනවා. එක් දින ජාත්‍යන්තර පිටියේ වේගයෙන්ම ලකුණු 12,000 සීමාව පසු කළ ක්‍රීඩකයා. 2020 දෙසැම්බර් මාසයේදී ඕස්ට්‍රේලියාවට එරෙහි පැවති තරගයේදී විරාට් කෝලි මෙම වාර්තාව තමා සතු කරගන්නවා. එසේ 25 එක්දින තරගයේදී වන අතර එවන් විට ඔහු ඉනිම 242 ක්‍රීඩා කර තිබෙනවා. මින් පෙර මෙම වාර්තාව හෙබවූයේ ඉන්දියානු ක්‍රීඩක සචින් තෙන්ඩුල්කර් විසින්. IPL ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා සුරේෂ් රයිනා විසින් දරූ මෙම වාර්තාව බිඳහෙලමින් කෝලි මෙම වාර්තාව තමා සතු කරගන්නේ තරඟ 192කදී ශතක 5ක් සහ අර්ධශතක 39ක් ලෙස ලකුණු 5,878ක් රැස් කරමින්. මේ වන විට ඔහුගේ IPL තරඟ ඉතිහාසය තුළ රැස් කර ඇති මුළු ලකුණු ගණන 6,076ක් වෙනවා. තනි IPL තරඟයකදී රැස් කළ වැඩිම ලකුණු ලාභියා විරාට් කෝලි මෙම වාර්තාවට හිමිකම් කියන්නේ 2016 පැවතුණු තරගයේදී බ්ලැංගරෝ රෝයල් චැලෙන්ජස් පිළ නියෝජනය කරමින් තරඟ 16 ලකුණු 973ක් රැස් කරමින්ය. ද්විශතක 7ක් ලබාගත් එකම නායකයා බ්‍රයන් ලාරා විසින් දරූ මෙම වාර්තා බිඳහෙලමින් 2019 වසරේදී කෝලි මෙම වාර්තාව තමා සතු කරගන්නවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරගයේදී තම 7 වන ද්විශතකය ලබා ගනිමින් එක්දින ජාත්‍යන්තර තරඟ පිටියේ නායකයෙකු ලෙස වසරකදී වැඩිම ලකුණු රැස් කළ පිටිකරු ඔස්ට්‍රේලියානු පිටිකරු රිකි පොන්ටින් විසින් හෙබෙහු වාර්තාව බිඳහෙළමින් ඔහු එනිම 26කදී ශතක 6ක් සමග ලකුණු 1,460ක් රැස් කරමින් විරාට් කොහලි මෙම වාර්තාව පිටවුවා. සෑම ක්‍රිකට් රටාවකම ලකුණු සාමාන්‍යයගේ 50ට ඉහළින් තබාගෙන ඇති ලොව එකම පිටිකරු. 2016 වසරේදී එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරඟයේදී ඔහු මෙම වාර්තාව පිටවනවා. ඒ අනුව ටෙස්ට් තරඟ සාමාන්‍ය අගය 50.53කුත් එක්දින ජාත්‍යන්තර තරඟ සාමාන්‍ය 52.93කුත් 2020 සාමාන්‍ය 57.13කුත් ලෙස ඔහු මෙම වාර්තාව තමා සතු කරගන්නවා. එක්දින ශතක 35ක් වේගයෙන්ම රැස් කළ පිටිකරු 2018 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරඟයේදී ලකුණු 129ක් රැස් කරමින් කෝලි 200 වන ඉනිමේදී සර්කේ 35 වන ශතකයේ වාර්තා කරනවා. ඒ මෙතෙක් ඉනිම 309කදී ශතක 35ක් රැස් කරමින් එම ලයිස්තුවේ මුලසුන හෙබවූ සචින් තෙන්ඩුල්කර් අභියභා යමි. ඉතින් මම අද කතා කළේ තනතිල්ල ප්‍රහාරාත්මක ප්‍රතිකරු විරාට් කෝලි විසින් තබන ලද විශිෂ්ට වාර්තා කිහිපයක් පිළිබඳව. නමුත් මෙම අසහාය ප්‍රතිකරුවා තබන ලද තවත් වාර්තා රාශියක්ම ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරෙන් ලියවි අවසානයි. පිටියේදී කෙතරම් ආවේගශීලී ක්‍රීඩකයෙකු වුවද ඉතා වටිනා මානුෂීය ගුණාංගවලින් යුතු මහත්මා ක්‍රීඩකයෙකු වශයෙන් ලෝපුරා ක්‍රීඩා ලෝලී විශාල ප්‍රමාණයක් තම වසඟයටගත් ක්‍රීඩකයෙකු වන විරාට් කෝලි තම ළමා කාලයේ සිහිපත් කරමින් ඇරඹු විරාට් කෝලි පදනම හරහා
දසදහස් ගණනක් අසරණ දරුවන්ට පුණ්‍යාධාර හා ආහාර සැපයීම සිදු කරනවා. ක්‍රිකට් වංශකතාවේ ඉහළින්ම වැජබෙන්නේ විශිෂ්ටය සර්කිය ක්‍රීඩා විලාශීන් හා අප්‍රමාණ කැපවීමෙන් සාර්ථකත්වයේ හිමි පෙත්තටම පියනගුවෙ. ඉතින් මේ වගේ විශේෂ දේවල් ගැන දැනගන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ඔබට ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු.